රජේසා නිව් ෆෝටර සිනර්ජි සමාගම අතර අත්සන් කරන ලැබූ ගිවිසුමේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න කියලා අවස්ථා ගණනාවකට කිව්වා. ඒ වගේම එවකට විදුලි ඒ වෙලාවේ විදුලි බල භාර අමාත්‍ය ගාමිණි ලොකුගේ මැතිතුමා එළබෙන සතියේ පාර්ලිමේන්තු ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් එතෙන් සිට ඔහු පාර්ලිමේන්තු ඉන්න බවවත් මා දැක්කේ නැහැ. මුදල් අමාත්‍යාංශය විසින් 2021 9/6 වෙනි දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව එහි 8/2 වගන්ති අනුව ඒ කැබිනට් පත්‍රිකාව මා සතුව දින අත්සන් කළේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුදල් අමාත්‍ය 8/2 වගන්ති අනුව භාණ්ඩාගාරයේ ලේකම්තුමාට බලයක් දෙනවා නිව් ෆෝටරස් එනර්ජි සමාගම සමග ගිවිසුමක් අත්සන් කරන්න කියලා. හැබැයි මා දන්නා පරිදි ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නැහැ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නැහැ. මා සතුව ඒ ගිවිසුම තිබෙනවා. ඒකේ සේල හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුවත් බය හැටියට NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් අමාගමත් අත්සන් කරපු ගිවිසුම. පහුගිය 2021 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර රඟවාගෙන තියෙන ගිවිසුම. ශ්‍රී ලංකා රජය විසින් අත්සන් රජය වෙනුවෙන් අත්සන් කළා තිබෙන්නේ මිස්ටර් සජිත් කෘචීක ආටිගල. මම හිතනවා භාණ්ඩාගාරයේ ලේකම් ආටිගල මහත්මගේ සම්පූර්ණම වෙන්නේ. ඒත් මේ ගිවිසුම තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි අවධාරණය කරේ. ඒ මොකද මේක පෞද්ගලික දේපළ පවරාදීම් පිළිබඳ ගිවිසුමක් නෙවෙයි. තමුන්නාන්සේලාගේ යම් බලයක් ඇටෝනි බලපත්‍රයක් කරා තව කෙනෙකුට පවරාදීමේ ගිවිසුමක් නෙවෙයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.